සුදැන් සන්දයාවක් ප්‍රිය මිත්‍රමිත්‍රවෙනි ඉතිං කාලෙකට පස්සේ නැවතත් අපි හමුවෙන්න. ඉතින් කාලයක් කියලා කියන්නේ කොයි තරම්ද කියලා හිතාගන්න බෑ. පැය වෙන්න පුළුවන්, විනාඩි වෙන්න පුළුවන්, සති වෙන්න පුළුවන්, මාස වෙන්න පුළුවන්. කොහොමාරි අපි හමුවීම ස්ථිරපව දන්න නිසා අපි එකිනෙකා හමු වෙනවා. ඉතින් මේ හමුව සංගීතවත් සල්ලාපයක් කියන එක පැහැදිලි. මානවන බම රස දෙන හදක රසකාමිත්වය. ඉතින් බහුශ්‍රුත සහ පොදු ජන, බහුශ්‍රුත බහුතරයක්, පොදු ජන බහුතරයක් එකට ඒක රාශි කරගන්න අවස්ථාවක්. අවිශ්වාස කරනවා ගෙදර දොරේ බොහෝ දෙනෙක් එකත් පස්ව දැන් සූදානම් වෙලා ඇති, බොහොම සැහැල්ලුවෙන් පාවි පාවි ඉන්න. ඉතින් බානවන මම අවිශ්වාස කරනවා අද නම් ඔබ නොවන ඔබ සොයා දෙන්න හැකියාව ලැබෙන රාත්‍රියක් බවට පත්වේ කියලා හිතෙනවා. එහෙම හිතෙන්නේ සාමාන්‍යයෙන් අද ටිකක් තරමක් වෙනස් කෙනෙක් ඉන්නේ, තරමක් වෙන එකක් බවට පත්වේ. ඒ නිසා ටිකක් බැනුම් අහන කෙනෙක්, වර්ණලා ලබන කෙනෙක්, ඒ වගේම මේක එක හුස්මට බලාගෙන ඉන්න, අහගෙන ඉන්න පුළුවන් වෙන කෙනෙක් තමයි අද දවසේ ඉන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා සියලු වැඩ පසෙක තියලා අපිත් එක්ක මේ රාත්‍රියේකට නාද සමග එකහුවලා ඉන්න කියලා. ඉතින් පත්‍රකාරයෙක් හැටියට තමයි මන්නම් දැන් මම මේ පැය මුලින්ම ඔහුව ඔබට හඳුනලා දෙන්න. මට හම්බෙන්න මුලින්ම පත්‍රකාරයෙක් හැටියට, ඊට පස්සේ චිත්‍රපටකාරයෙක්, ඒ මෑතකදී හැබැයි මම දකින්නේ තරුවක් නෙවෙයි නළුවෙක් හැටියට. ඒ වගේම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ බොහොම වැදගත් මෙහෙවරක් කරන කෙනෙක්, ප්‍රේක්ෂකය ග්‍රහණය කරගන්න එක හරිම අමාරු වේදිකාවේ. නමුත් ඔහු නිසා සමහරලාට බලන් ඉන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ රසවත් හරවත් සමහරලාට බලන් ඉන්න බැරි දේවල් වුණත් ඔහු කරද්දි බලන් ඉන්න හැකියාව ලැබෙනවා. ඒකයි ඔහුගේ තිබෙන විශේෂත්වය මට පෙනෙන. ඉතින් මෙකී නොකී දේවලින් සමන්විත පිටාර යන මට්ටමේ හැකියාවලින් පිරිච්ච මිනිසෙක්, සොඳුරු මිතුරෙක් මේ කුමාර තිරිමාතුර. අයිබෝන්. අයිබෝන්. ඉතින් කොහමද, මොනවද කරන්න මේ ටිකේ? පළවෙනිම අවස්ථාවේ කෙළමයි මම ඔයාට ස්තුති කරන්න. මොකද මම ඔබ කියන ලංකාවේ බහුතරයක් දන්නේ ඔබ කියන මාධ්‍ය විද්‍යාව දන්නේ නැහැ. දැන් රංගන ශිල්පියෙක් කරින් මම සම්පූර්ණයෙන්ම මේ රට දන්නේ. ඉතින් නමුත් ඔබ අද මේ මානවනවා මේ වලසන දෙරණෙන් ගෙනල්ලා ඔබ මහා තුල තියෙන ගායකයාව ඔබ එළියට ගන්න සූදානම්. ඔව්, දැන් යම් යම් තැන්වල මාව දැන් යම් මට්ටමකට දන්නවා. මගේ ජීවිතය ආශ්‍රම කරන චරිතයක්, දෙවියන්ගෙන් මං ඉල්ල හිටපු අවස්ථාව. ඒකට මම සැලුට් ආදරය කරනවා. ඒ කියන්නේ හදවතේ, කියන්නේ මැද්දෙම තිබෙන ආශාව තමයි අද ඉෂ්ට වෙන්නේ. يعني අර අනිත් ඒවා අතුරුපස, අතුරු කොටස් වල තමයි ඔබ තාම නියැලලා ඉන්නේ. නමුත් ඔබේ ප්‍රධානම ආශාව තිබ්බේ ගායන ශිල්පියෙක් වෙන්න. ඉතින් අද ඒකට ඔබ කැමති ගීත හතක් ඒ සමගම ඔබ ගැයූ ගීතත් තියෙනවා. නමුත් ඒවා පස්සේක තියලා දැන් ඔබගේ රසිකත්වය තුරගා බලන අවස්ථාවක් තමයි. ඒ කියන්නේ අර හොඳ මිතුරන් ඉන්න විදිහ අනුව තමයි කෙනෙක්ව ඔහුගේ හොඳ නරක පිළිබඳව තක්සේරුවක් වෙන්නේ. ඔය පළමු ගීතයෙන් ආරම්භ කරමු තිරු. මොකද මේ ගීතේ ටිකක් දිග එකක්. මම දන්නේ ඔබ මේක කොහොමද මතක තියාගන්නේ කියලා. මම අර ප්‍රිය මිතුරන් ඔබට කිව්වා මේ ඔහුගේ හැකියාව පිළිබඳව අර පිටාර යන මට්ටමේකක් තියෙන්නේ. ඒක නිසා මම පුළුවන් තරම් මේකේ අහුර ගන්න බලනවා. ටිකක් වැඩිපුර කතා කරන කෙනෙක්, ඒ කතාවත් මම කොහොම හරි අඩු කරලා හොඳ උපරිම දේ කෙටියෙන් දෙන්න උත්සාහ කරනවා. ඒක නිසා තව චූටි එකක් කියනවා. ඔයා තිරු කියනවා. ඔව්. දැන් මම මගේ ජීවිතේ තිරා තමයි ඔක්කොම කියන්නේ. තිරිමාදුර තිරා. ඔයා තිරු කියලා කියනවා. ලංකාවේ එකම එක්කෙනා තිරු කියන්නේ. ඒ කියන්නේ ඔබ තිරු ලිපි ලියපු නිසා. තිරු ලිපි නා තිරු කියන්නේ. හරි හරි, මම බැලුවා මම අහගන්න ඕනේ මොකක් කරත්. තිරා දැන් බම තිරා කියලා කතා කරන්නේ. තිරු කියවා. හරි. එහෙනම් අපි පළමු ගීතය ඔබ දැන් මේ ඔබ තෝරගෙන තියෙන ගීත හතම මම දැක්කා. මේ ගීත හතම නිකන් අමුතු මාදිලි ඒවා, එකිනෙකට වෙනස්. කවදක්වත් මේකේ ගැයිච්ච නැතිවක් තියෙනවා. මේ ඔබ ඇත්තටම ඇසිය යුතු, හැබැයි අහලා තියෙන කලකට ඉහෙතදී දැන් මෙයා ගායනා කරලා පස්සේ මම හිතනවා ඔබ නැවත නැවතත් හොය හොය මේ ගීත අහයි කියලා. මම කිව්වේ ඒ අපි බොහොම පරාර්ථකාමී පරමාර්ථ වලින් එකක්. ඒක ඔබ දැන් වීරපුරණප්පු කරා යනවා. ප්‍රථමයෙන්ම මම හිතන්නේ මේ ගමේ කෙනෙක් වන නිසා විය හැකියි. මම මොරටු ග්‍රාමයේ ඉපදිලා තියෙනවා. අපේ අම්මලා අම්බලංගොඩ. මම ඉපදිලා තින්නේ මොරටුවේ. නමුත් පොඩි කාලේ මම ওই චිත්‍රපටයත් බැලුවා. නමුත් ඒ ගීතය හරිම ආදරය කරා. සුනිල් සිංහ මහත්තයා හරි ලස්සනට ගායනා කළා. කේමදාස මාස්ටර් සංගීතත් කරා.
පරක්‍රම කොඩිතොක මහත්තය ගීත රචනා කරා. ඒ ගීතයේ තියෙන ඒ ශක්තිය ශක්තියට මම ජවයට මම ආදරය කළා. ඉතින් අපි වැඩසටහන මම අපි ආරම්භ කර මේ ගීතේ මම ඒ ගීතයට හරි ආදරෙයි. ඒකේ පොඩි කැම්මක් එක්ක පටන් ගන්න වෙනදා නම් ඉතින් මේ පොඩ්ඩක් අවරෝහණයෙන් පටන් අරන් ආරෝහණයට යන්න. ඔව්. අද මම ජටිපඩ ඉහෙලින්ම පටන් ගන්න ඉහෙලින්ම ඉවර කරන. ඉවර. ආ. මොකද අද බොහොම රසවත් රාත්‍රියක් වෙයි කියලා මම විශ්වාස කරනවා. උපහාසය අපහාස නැති ඒකත් තියෙයි. ඒ වගේම සංගීත රසය සුගායනය සියලු දේවල් මේකට ඇතුළත් වෙයි. ඉතින් අපි පළමු ගීතය මේ මේක ඇත්තටම කවි පෙළක්. මේ කවි පෙළ මේ අහන් ඉඳලා වෙන වෙන දේවල් හිතට ගන්න යන්න එපා. මේක ඇත්තටම මේ මේ ගැයීම සඳහාම තමයි මේක මේ තිර තෝරගන්නේ. එතකොට මේ මේකේ තියෙන්නේ බත කයිවරයි බලමින් වුණොත් ටික කාලෙකින් සිංහල හාලේ ඉංග්‍රීසි හරකා උඩරට ඉදමින් පන්නන්නට සැරසෙව් රාලි. මට රවීන්ද්‍ර රන්දනීව මතක් වෙනවා. ඔව්. ඒ ගීතය. ਉਹ තමයි පුරන්න පුචරිත රඟපෑවේ. ඒ අවස්ථාවේදී මම හිතන චිත්‍රපටයේ අපේ මේ මොහොතේ මතක් කළ යුතුයි අපාතරින් පහුගිය දවස්වල වියුවිච් ශ්‍රී ලංකාවේ මහා සිනමා වේදිකය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිර්මාණය. එතුමන්වත් එතුමන්ටත් විශේෂ ප්‍රණාමය පිරිනමන ගමන් අපි ගීතය කෑම. බතකා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ ඉංග්‍රීසි හරකා උඩරට ඉදමෙන් පන්නන්නට සැරසෙවුරාලේ ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලුකු කට මොන බදුද අනේ තනේ තියෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවිද නුදුරු දිනේ මොනවද උඹලට මම දෙන්නේ පණී සිටින දෙවියෝ අද ඇත්නම් සුද්දව හතරට පලනවානේ ඇහැල මහේ සිට නිදහස ඉල්ලන පිපිවැනි ගිය මල් පිපුණා කඩුවක කොපුවක ඉන්නට කල් නැත කන්දේ යුද ගිනි දැල් නැගුණා සපයන් විජාතික ආලෙන් කොස්කොටන කඩු මුවතියලා හප්පන්නේ කවදද පරසුදන් සිංහල පොළොවේ කැදි ගහලා කන්දෙ ගෙදර දුප්පත් නැදැයි පෙරමුණකට රැස් වෙන සත්තේ කකුළු ලෙසට සුද්දාන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොත්තේ සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත් තුවේ ඉම්බේ පුරන් අපු කන්දට වැඩි දෙවියෙක් මාරසෙන
තැනක මැද යම යුත්තේ. ගෙහෙල් කුරුල්ලන් වාගේ රූපු හිස් අට හිස් පෙට් විසිවී වැටුණා. රණබිම මරණය මියුරුය කියලා පුරාණ පූසඳනට වැදුණා. මේ වාඩි වෙලා කියන්නේ ටිකක් අමාරුයි වගේ නේද? ඔව් මේ අයි මේ අපිට අර වේදිකාවේ අර ප්‍රාසංගික විදිහට කියලා මම මේ වාඩි වෙලා ගීත කියනවා. මම අයියා මට ගියා නැගිටලා හුවෙන්න එපා කියලා. ඉතින් මං දැන් ඔහි ඉතින් වාඩි වෙලා කොහොමද? ඔබ ඉතින් කොහොම චරිතාංගනලුවෙක් අද මේකේ රඟපාන්න තියෙන වාඩි වෙලා අමයි. හරි ඉතින් කමක් නෑ හිත හදාගත්තා. මං නැගිටලා ඉන්න මං අනිත් එක මේ පළවෙනි දික මම පළවෙනි එක මං මේ ධාර්ණ ශක්තිය අත්‍යවශ්‍යයි නේ මේ ඔබේ වෘත්තියට. ඒ කියන්නේ ඔබ වේදිකාවේ ඇකඩමික් නීලාවෙන් ඕන දෙයක් කරන්න පුළුවන් කෙනෙක් නම් මතක තබාගෙන මේ ශක්තිය අත්‍යවශ්‍යයි. ඒක පැහැදිලිව පේන උදම උදාහරණ තමයි මේ ගීතය. ඔබ මේ කොළේදී බලන්නවත් නැති වෙන ගානක්. අයියේ ඒකට හේතුව දැන් ඔබ ඊටක මම අන්තිමට කියන්න තියෙන්නේ ඊට වඩා ලොකු හැලක්. අයියලා සාකල ලොකු ගීතයක්. ඒකේ හේතුවයි ඒකට මම ආදරෙන්නේ. ඒ ආදරේ වීමයි. ආදරේදී මං කැලුමයට ආදරේ නම් ඒක ආදරේ. මම සරත් කොතලාවට ගිහන් මගේ යාළුවට ආදරේ දරුවන්ට. ඒක ඇත්තනම් ඒක හරි සත්‍යක් හැටියට මම බොරුවට ඕක කරන්න ගියොත් ඕක දැනෙන්නේ නේද? ඔව්. ඒක කාට හෝ ආදරේ ඇත්තනම් ඒක එයා මතකයි. ඔයා දාට ගොඩක් ආදරේ ඔයා රඟපාන ඔයාගේ ස්පිල්මක් පවාට මතකයි. ඒකයි මම හදවතින් ඒක මගේ ජීවිතේම තියෙන දෙයක් කැලුමයි. මං ආදරේ ගන්න හරිම ආදරේ. ඒ ගීතේට ආදරේ නම් එයා මට මතකයි නේ. ඔව්. මම ආදරේ කරන කෙනා හොඳ මරණ තුරාවට මතකයි වගේ ගීතයත් මට ඒ ගීතේට මං ආදරේ. ඉතින් මං ආදරේ. ඒක එකම වචනේ ආදරේ. ඒ ගීතේට මං ආදරේ කරන නිසා මට කොලයක්වත් බලන්න ඕනේ නැහැ. ඔබ මේ ගායකයෙක් වෙන්නනේ පෙරම්පුරේ. ඔව්. අවසානයේ නළුවෙක් වෙලා තමයි පස්සේ බැදුවේ. ඔව්. දැන් නළුවා ඉදිරියෙන් ඉන්නවා මට පේන ගායකයට වඩා. හැබැයි ගායකයා කියන ඒ තනතුරට ඔබ බෙහෙවින්ම ආශක්ත වෙච්ච කෙනෙක් බොහොම ආදරේ. දැන් හිමින් ඔහුව දොට්ට දාන්න තමයි මේ උත්සාහ කරපෙකින් පහෝගේ දවසල මේ ගීතාවලිය නිකුත් කරා. මේ මගේ අතේ තියෙනවා. මට ගෙනත් දුන්න බොහොම මේ ඈමට ආදරේනේ. ආදරේ කියන වචන තමයි බොහොම ජයට තියෙන්නේ මේකේ මේ. ඉතින් මේකේ ගීත 17ක් තියෙනවා. හොඳයි. ඉතින් මේ ගායකයාව යටපත් උනේ ඇයි? නෑ යේ මම පොඩි කාලේ නම් මම ගීත කීමෙන් තමයි මම ආස කළේ. අපේ අම්මා අපි හිටියේ මේ කොන්ක්‍රීට් වනාන්තරයක. ඒ කියන්නේ සොයිසපුර කියන්නේ ෆ්ලැට් මහල් නිවාස. මහල් නිවාසවල හිටියේ. ඉතින් අපිට ඉඩියාප්ප ගේන්න අපේ එහා ගෙයක් තිබුණා. ඒකට අපේ අම්මා යවන මේ කාලේ පැල් පහක් කර ඉඩියාප්ප ගේන්න කියලා යනවා. යම ඉඩියාප්ප තම්බනේ තව වෙලා යනවා. එතකොට මම ඉන්නවා හිටගෙන ඉන්නකොට එහෙනම් ලක්ෂ්මණ අයියා කියලා. හිටියා ඒගොල්ලෝ තව දීපක්ක කියලා හිටියා. ඒගොල්ලෝ හරි ඒගොල්ලෝ මෙන්න පොඩි කැසට් එකක් දාලාම මේ වික්ටර් රත්නායක සිංදු සහ ප්‍රසංග මන්නේ එන්න මල්ලින් හරි ඉඩියාප්ප ටික දෙනකන් මන්නේ අනු අම්මා හරි ලස්සන කුරුල්ලන්ට ගී ගයන්න ඔබේ කටහඬ දෙන්න නිලුම් විලීම මේ දේවුරම් වේරෙහිම් වෙද්ද මේකද මට හරි සතුටක් ආවා. මගේ ජීවිතය ඇතුළට මේ නහරවලට මුලින්ම වැදුණේ වික්ටර් රත්නායකයන්. අදටත් මගේ ජීවිතේ පුරෝගාමී ගායකයා සවිස අනිත්‍ය තරහ වෙන්නේ අදටත් මගේ ශරීරය තුළ තියෙන්නේ ඔහුට තමයි මගේ ජීවිතයේ ආදරණීය පුද්ගල වික්ටර් රත්නායක ජයන්ත රත්නායක ඔක්කොම දන්නවා මම එයාට හරිම ආදරේ. ඒ හඬ තරම් මගේ ඇහෙනකොට තරම් මට සතුටක් නැහැ. ඒක තමයි මං ජීවිතේ විවේකයක් ලබන වෙලාවකදී එයාගේ ගීතයක් අහන තමයි මගේ ජීවිතේ සතුට. ඉතින් මේ පොඩි කාලේ අපිච්ච පුරුද්ද. ඊපස්සේ ගෙදර ගිහලා අම්මට කොහොම හරි බල කරලා කැසට් ටිකක් කොහොම හරි ගෙන්නගෙන මොරටුවේ තිබුණා ඒ කාලේ ජනප්‍රිය රෙකෝඩ් බෝ රෙකෝඩ් බාල්ට ගිහිල්ලා කොහොම හරි මමත් ඕවා ගෙනල්ලා අහන්න පටන් ගත්තා. ඒ ආදරේ තිබ්බා. ඊට පස්සේ තමයි ඉතින් විවිධ හැලැප්පීම් වල ආව දහම් පාසලේ. ඒතුන් මගේ අසංග ප්‍රේමන්ත පිරිස් මගේ පන්ති එහා පැත්තේ. එනේ මේ මොටු වෙස්වල් මොටු වෙල්ස් කිමාර් විද්‍යාලය ඉස්සර ශ්‍රේණියනේ තිබුණේ. එයා නමිනු ශ්‍රේණිය මන් දහම් ශ්‍රේණිය. එයා කලාව වලට ඇවිල්ලා දැන් කලාව වලට එනවනේ. ඒ විශාකා එකේ ගෑන ළමයි 10 දෙනයි අනුල එකේ ගෑන ළමයි 10 දෙනයි ඉතින් එනවා. ඉතින් හරි ආසයි වැඩ පෙන්නන්න. ඉතින් මොනවාද ඉතින් ඇති වැඩ ගෑනලෝ ඉස්සරහ ඔය ඇති වැඩකුත් නැහැ වැඩ පෙන්නන්න ආසයිනේ. හැබැයි ඉතින් අසංක අංක එකට මෙයා තමයි
සරස්වති සම්පිත ගංජන මාල ඔන්න දෙනවා ලස්සන්ට අම්ම දෙනවා. ඉතින් මම මොකද කරන්නේ? මමත් දැන් මේකට මොකක් හරි කරන්න බෑ. මට අදටත් සෙකන්ඩ් වෙන්න බෑ.